පොලිසියට චෝදනා එල්ලනවා මේක මේ අපි අවසර අරගෙන හදපිටත් පොලිසියවිල කඩලා විදලා දැන් මේ පෞද්ගලික තරහක් පරිමාන්නද කියලා ඒ අයිතිකරුවන් කියන පිරිස ශාල චෝදනාවක් කොහොමද හරි බරපතල චෝදනාවක් පොලිසිය පැත්තට එල්ලනවා ඔබතුමාලා මොකක්ද ඒ සම්බන්ධව දරන අදහස නීති විරෝධීව වෙරළ භූමියක් තුළ ඉදිකරන ලද ගොඩනැගිල්ලක් කඩා බිඳ දැමීමේ ක්‍රියාවලියට පොලිසිය විසින් සිදු කරන්නේ නැහැ වෙනි බලයක් පොලිසියට නැහැ පොලිසිය කරන්නේ යම් ආකාරයකට නීති විරෝධීව ජාවාරමකින් මුදල් උපයලා තිබුණු ගොඩනැගිලි අපි කරේ ඒවා තාවකාලිකව තහනමට අරගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමේ ක්‍රියාමාර්ග ගැනීම මේ කියන ඔය කියන දෙහිවල ප්‍රදේශයේ ගොඩනැගිල්ල කඩා බිඳ දාන්නේ නීතියේ තියෙන බලතලනුව ඒ වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා. අධ්‍යක්ෂ ජනරාල්වරයාට පනතේ බලතල තියෙනවා එවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා. ඒ කියන්නේ නිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමෙන් පසුව ඒ දෙන ලද උපදෙස් හා ඒ ක්‍රියාමාර්ගයේ වෙරළ ආරක්ෂකේ පාවා දීලා පැත්තකට වෙන්න උත්සාහ කරා. අපි කියනවා ඒක එහෙම නෙමෙයි. අපි කියනවා ඒක එහෙම නෙමෙයි. ඒක වෙලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. එසේම 2022 12/19 දාතමයින් පළවන වගඋත්තරකරුවන් අධ්‍යක්ෂක සම්පත් කළමනාකාර වෙත මෙම කඩා ඉවත් කිරීමේ නියෝගය අංකයක් යොදලා තියෙනවා. ශීර්ෂයේ යටතේ යවුන් ලබන ලිපියට අවධානය යොමු කරනවා. උක්ත නියෝගය ප්‍රකාරව පහත අනවසර ඉදිකිරීම කඩා ඉවත් කර නොමැති බව දෙහිවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ තවත් පොලිස් නිලධාරීන් 2023/23 වන දින මහ හමුවේ ප්‍රකාශ කරන ලදී. එතකොට දැන් පොලිසිය කියන්නේ වෙරළ ආරක්ෂකය මේක අවශ්‍ය වුණ නිසා කඩන්ඩ ආරක්ෂාව දෙන්න ඉල්ලපු නිසා ඒගොල්ලෝ ආවා. නෑ ඒක එහෙම නෙමෙයි. පළවෙනි වග උත්තරකරු ලස්සනට පොලිසිය කෙරුවාව කියලා තියෙනවා. පොලිසියේ කවුද මේ දෙහිවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහ තවත් පොලිස් නිලධාරීන් 2023/12 වෙනි දින කඩන්ඩ දවස් 6-7කට කලින් ඇයි මේක මෙම අනවසර ඉදිකිරීම ඉවත් කරලා නැත්තේ කියලා අහලා තියෙනවා වෙරළ ආරක්ෂකින්. ඒක එතනකිනුත් නෙමේ නවතින්නේ. මෙම අනවසර ඉදිකිරීම පිළිබඳව 2023/12/28 මේ දෙහිවල ස්ථානාධිපති ඇහුවට පස්සේ 2012/12/28 වෙනිදා මහජන ආරක්ෂක ඇමතිතුමා මා වෙතින් විමසීමක් කරන ලදී. දැන් මහජන ආරක්ෂාව භාර ඇමතිවරයාට කොහි ගැසට් එකෙන්ද වෙරළ ආරක්ෂකයේ වැඩ කටයුතු බලන්න බාර දීලා තියෙන්නේ? දැන් අපි අහනවා ටිරාන් අලස්ට ගැසට් එකේ කොතනද තියෙන්නේ තමන්ට අල නිල රාජකාරි වලට විෂය පතේට වෙරළ ආරක්ෂකයේ රාජකාරි? දැන් මේ පැහැදිලිව වග උත්තරු කරු කියනවා තමන්ගෙන් ටිරාන් අලස් විමසීමක් කරලා තියෙනවා කියලා 2023/12/28 වෙනිදා මෙම අනවසර ඉදිකිරීම සම්බන්ධයෙන් විමසීමක් කරා කියලා අපි අහනවා. අන්න ඒකයි අපි කියන්නේ මේ රටේ බලය අල්ලගත්ත මේ රටේ බලයේ ඉන්න දේශපාලඥයෝ අද මේ රටේ මිනිස්සුන්ව බලු මයිල් ගානට දාලා නීතිය ජඩ මාෆියාවන් බවට පත් කරගෙන මේ රටේ මිනිස්සුන්ව තලාපෙලනවා. අපි දන්නවා සිය දෙනෙකුට රස්සාව දීපු මේ රටේ සංචාරක කර්මාන්තයට වැඩක් ගන්න පුළුවන් වෙච්ච තැනක් දැන් මේ මොකක්ද මේ හදිස්සියේ ඇමතිවරයාට හැදිච්ච රුදාව? එතකොට මහජන ආරක්ෂාව භාර ඇමතිවරයා පැහැදිලි ලෙසම මේ විනාශය පිටිපස්සේ ඉන්නවා කියන කාරණාව මේ පළවෙනි වග උත්තරකරු තමන්ගේ වග උත්තර බැඳීම්වලදී සඳහන් කරලා තියෙනවා. දැන් පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරානේ මේ පොලිසිය කරේ මේකට පහසුකම් සැපයීමක් ඇවිල්ලා ආරක්ෂාව දුන්නා කියන කාරණාව. නෑ ඒක එහෙම නෙමෙයි. දැන් පැහැදිලිවම මේ වාර්තාවේ 15 වෙනි පිටුවේ සඳහන් කරනවා මේ සම්බන්ධයෙන් පොලිසිය කියන්නේ තමන්ට තොරතුරක් ලැබුණා. මොන වගේ තොරතුරක්ද? 2023/12/19 වන දින යුක්තියේ මෙහෙයුමට ලද තොරතුරු මත මෙම ප්‍රශ්නගත ස්ථානය වන සෝල් බීච් හෝටලයේ බලපත්‍ර පරීක්ෂාව පිළිබඳව මැදිහත් වීමට ඇති බවට වග උත්තරකරු පාර්ශ්වය විසින් කරුණු දක්වමින් පිළිගෙන ඇත. එතකොට 2019/12/19 වෙනිදා පොලිසිය
යුක්තියට ලැබුණු තොරතුරක් මතයි මේකට මැදිහත් වෙන්නේ කියලා මේ වග උත්තරකාර පොලිස්කාරයෝ ටික ගිහින් කියලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මොකද්ද මානව හිමිකම් කොමිෂන් සභාව කියන්නේ? එසේ ලද විශ්වාසනීය තොරතුර කුමක්ද යන්න වග හෝ එම තොරතුර සාධාරණීය තොරතුරක්ද යන්න තහවුරු කරගත් බවට වග උත්තරකාර පාර්ශ්වය කරුණු දැක්වීමට සමත් වී නැති බව. දැන් පොලිසිය තොරතුරක් මත ක්‍රියාත්මක වෙන්න විමර්ශනයක් වෙන්න ඕන. ඒ විමර්ශනය තුළ සාධාරණ කරුණු තහවුරු වීමක් මත කටයුතු කරන්න ඕන. යුක්තිය මෙහෙයුම අපි දන්නවා, මුට්ටිය මෙහෙයුම, මේ රටේ ගොබ්බෙක්, මේ රටේ මානව අයිතිවාසිකම් කණ්ඩ කඩාකප්පල් කරපු මිනිහෙක් පොලිස්පති කරන්න ගෙනාපු යුක්තියේ මෙහෙයුම කියන නාටකයට ලැබුණු තොරතුරක්ලු. හැබැයි තොරතුර මොකක්ද? ඒ තොරතුරේ සාධාරණීභාවය කිසිම දෙයක් තහවුරු කරන්න මේ වග උත්තරකාරයෝ සමත් වෙලා නැහැයි කියලා මානව හිමිකම් කොමිෂන් සභාව නිරීක්ෂණය කරනවා. මිනිස්සුයෝ විදියට හිතලා බලන්න, හුදු තොරතුරක් ලැබුණා කියාගෙන ගිහිල්ලා අර තරම් මිනිස්සුයෝ මිලියන ගාණක් ආයෝජනය කරලා ගොඩනගපු ව්‍යාපාරයක් එක මොහොතකින් කුඩුපට්ටම් කරලා දාන්න පුළුවන් කාලකන්ණි බලයක් මේ පොලිස්කාරයින්ට ලැබුණේ කොහෙන්ද? මේ පිටිපස්සේ හිටපු ටිරාන් නලස්ලට අදාළ නැති විශේෂේස්ත්‍ර ගැන හොයා බැලුවේ ඇයි? ඒ සියල්ලට මේවා තුල තොරතුරු තියෙනවා. දැන් ඒ වගේම දැන් පොලිසිය කියනවනේ, නෑ 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 නෑ, ජනවාරි පළවෙනිද අපිට ලැබුණු පැමිණිල්ලට තමයි අපි මේ වැඩේ කරේ කියලා. ඊට කලින් අපේ කිසිම දෙයක් නැහැ කියලා මහානව හිමිකම් කොමිෂන් සභාව කියනවා. පැහැදිලි ලෙසම සාක්ෂි තියෙනවා, ජනවාරි පළවෙනිදට කලින් පොලිසිය මේකට සූදානම් වුණා, මේ වැඩේ කරන්න සූදානම් වුණා කියලා. කොහොමද ඒක කියන්නේ? දැන් පොලිසිය කියනවා, ඔව් පොලිසිය කියනවා, දැන් මේකට බැකෝ යන්ත්‍ර පාවිච්චි කරානේ, මේක පොලිසිය වැඩක් නෙමෙයි, මේක වෙරළ ආරක්ෂකයේ වැඩක් කියලා. දැන් බැකෝ යන්ත්‍රය පදවපු රියදුරා මොකද කියන්නේ? බැකෝ යන්ත්‍රයේ රියදුරා වන මණිවේල් චිරංක සංජීව යන අය 2024/1 දින පොලිස් ස්ථානයට අංකයක් දාලා තියෙනවා, MOIB අංකයක් යටතේ ලබා දී ඇති ප්‍රකාශය කෙරෙහි අවධානය යොමු කරනවා. මොකක්ද මේ කියන මණිවේල් වීරසංකර කියන්නේ? 2023/12/31 වන දින සවස වැඩ කරනකොට බොස් කීවා, මට තව පොලිසියේ වැඩක් තියෙනවා. මේ 2023/12/31 ජනවාරි පළවෙනිදා ලැබුණු පැමිණිල්ලට තමයි මේක කැඩුවේ කියන පොලිසිය, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, උන්ගේ මහයෝ, උන්ගේ පොත්වල ලියාගෙන තියෙනවා, උන්ගේ පොත්වල ලියාගෙන තියෙනවා 2023/12/31 වැඩ කරනකොට බොස් කීවා, මට පොලිසියේ තව වැඩක් තියෙනවා, ඒකට රැඳෙන්න ලෑස්ති වෙන්න කියලා. ඒ අනුව අද උදේ දෙහිවල සෝල් බීච් එකට ආවා. පොලිසියේ ලොකු මහත්තුරු මට ගොඩනැගිල්ල පෙන්නුවා, කඩන්න කියලා කිව්වා. දැන් අපි අහනවා, ආරක්ෂාව දෙන්න ගිය පොලිසිය කොහොමද කඩන්න ඕන ගොඩනැගිලි පෙන්වන්නේ? කොහෙද පොලිසියට එහෙම බලයක් තියන්නේ? හරිනම් ඒක කරන්න තිබුණේ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කියන එවුන්. නෑ, එහෙමනම් මේ තනිකර කරේ කාගේ වමනාවටද මොකද්ද කියන එක මේ වார்த்தාව තුල තව පිටිපස්සේ කියනවා. එතකොට අපි අහනවා, පොලිසිය කියන්නේ මේ රටේ යුනිෆෝම් චණ්ඩි නෙමෙයි, මේ රටේ යුනිෆෝම් ඇඳගත්ත පාතාලය නෙමෙයි, පොලිසියක් කොහොමද රටේ නිල පොලිසිය කොහොමද මේ විදියට හැසිරෙන්නේ? කලින් සූදානම් වෙලා බැකෝ ගෙනල්ලා ඒව තැන් තැන් වල නවත්තන් ඉඳලා කොහොමද රටේ මේ වගේ දේවල් කරන්නේ? මේවා මේ මහා දවල් ලයිසන් චණ්ඩි කරන අපරාධ නෙමේද? පුළුවන් නම් මේ වලට පුළුවන් එකෙක් අපිට නඩු දාන්න, අපි ඒවට උත්තර දෙන්න. බය නැතුව කියන්නේ මේ වගේ පජාත, මේ වචන කියන්න හොඳ නැහැ, මේ වගේ සක්කිලි වැඩ කිසිම එකෙක් මේ රටවල් වල කරන්න හොඳ නැහැ. මේ රටේ මිනිසුන්ගේ අයිතිවාසිකම්, මිනිස්සු ඡන්ද දීලා පුටු වලටපත් කරන්නේ, මිනිස්සුන්ගේ බදු මුදලෙන් මුන්ව නඩත්තු කරන්නේ, මේ විදියට මුන්ගෙන් තාඩන පීඩනයට ලක් වෙන්නද? අපිට වැඩක් නෑ සෝල් බීච් එකවත් ඒකේ පැමිණිලි කරුවත්. හැබැයි මේ අපරාධේ හෙට ඔබටයි මටයි නොවේයි කියලා කොහොමද අපිට තියෙන සහතිකය? මේවා පටන් ගත්තේ කොහොමද? කුඩුකාරයන්ගේ සල්ලි, කුඩුආරයන්ගේ දේපල, විමර්ශනයක්වත් නැතුව, හරියම නඩුවක්වත් නැතුව.
ඒ මිනිස්සුන්ට ලේබල් ගහලා ඒ මනුස්සයා සුළු ජාතිකයෙක් වෙච්ච හින්දාද ඒ මනුස්සයාට එහෙම සැලකුවේ? එහෙම කරන්න බෑ රටවල් වල. ඒක මතක තියාගන්න ඕන.